සිංගප්පූරුවට හිටියේ ලී ක්වාන් විතරයි. මැලේසියාවට හිටියේ මහතිර් මොහමඩ් විතරයි. අපට දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලී ක්වාන් යූ වගේ, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මහතිර් මොහමඩ් වගේ. මහතිර් මොහමඩුයි ලී ක්වාන් යූයි දෙකම එකට එකතු වුණාම හදන්න පුළුවන් මොන වගේ රටක්ද? දියුණුවෙන් දියුණුවට පත්වන රටක්. අගමැතිතුමා කෙරෙහි අපිට තියෙනවා ගෞරවයක්. ඒ කියන්නේ මේ රටේ සාමය ඇති කිරීමට දීපු දේශපාලන නායකත්වයට. ඒ ගෞරවය අපි මොන තත්වයක් යටතේවත් නැති කරගන්නේ නැහැ. එහෙම නැති කර ගන්නවා නම් අපි මිනිස්සු වෙන්නත් බෑ. නමුත් එතුමාවත් යොදා ගන්නවා අද මේ 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 අපට ඉරහිව ගනු ලබන පියවර සාධාරණීකරණය කිරීම සඳහා. මේ ක්‍රයිසිස් එක පාවිච්චි කරලා තම ඇමරිකාවට ඉන්දියාවට ඕන මැච් එක ගහගන්න තමයි බැසිල් රාජපක්ෂ බලාපොරොත්තු වෙන්නේ. ඉන්දු ඇමරිකන් උපායමාර්ගික අවශ්‍යතාවට අනුකූල සේවාව ඉටු කරන්න තමයි ඔහුගේ බලාපොරොත්තු. ඔහු හිතනවා මේ අර්බුදයේ උස්සන්න වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මිය මේක අතහැරලා යයි. ඒ විශ්‍රාම දිවිය සුවසේ ගත කරන නම් ඔහු ඇමරිකානු රජයේ දේශපාලන ආර්ථික උපාය මාර්ගික උමනා වෙනුවෙන් මෙතන වැඩ කරන්න ඕන. රෙද්ද පහ වුණා කියලා කියන්නේ ඒ වගේ තත්ත්වකනේ දැන් මේක තියෙන්නේ. මෙවැනි වීඩියෝ නරඹන්න දිවයින online YouTube channel එක subscribe කරන්න.